Arjun Ranatunga to say a few words just before he leaves this evening's proceedings. Ranganetulu, Ekanda Miss, Silu Dinadmat, Yogim Telekomatin Sabapatumatulu, Anikut Pradhan Ildarin, Es Wagema, Kridamatan, Shanujani Karminavila Sitna, Inildarin, Evagamada Tiagalabana, Silma Kridika Kridikamanatulu, Silu Dinagamosarai. Ada Pasani Paratat, Silk Krida. Tagi Utsava, Pawatwanda, Tilanta, Shakti, Lavi Magana, Mangitamat Santoseno. Palavini Parata, May Utsa Pawatunakota, Merate, Krida, Tag Pradana Utsavak Tiburine. It passeth my Istilanki Wage, Krida Kipakma, Krida Ayatana, Krida Matyansha, Janadivati Samman Wage. Avasta keep a di, Krida Kridika one way, Kalatin. I think Mamma Yating Subapatano, make Karaganan Kriada, make Dirita Ginianda, Tavat Shakti Lavakil. Evaki Matamai, Chalika Maitanator, Visheshenma, Anugrahaik Natua, Kridava Kidirita and the bag. Kridavatat, Maveni Utsavalta, Shaktiya Klavaladin, Anugrahan, E. Haraha Mama SLG Aitanator. Sutivantuino. Methan in a critical criticavant of Matavachina Kianapolo. Got the mama Methan in a jestuma criticavinati. Creedava Kianaker Tamang Visheshim, Jatika Kandamak, New Janaker Nokotiana, Garutwe, Adambere, a capavima, Mamhitan Api, Muligo Hita Gandonadia. Mother Santoseno Visheshim of Pideka, Sak. Krida Tarangavalieka, Kavadama Tapinet, Dakapuneti, Samman Apitabuna. Eva Gamer Anikut Krida and Shavalat, Api Kridawe, Vishala Idriata Gihilatiano. Mama Dakin in the Akama Peratari Pimbat Ratak, Onema Kridawakata, Ape Daru Hari Daksai. Cricket Krida out itrak Neme, Malakrida out itrakut Neme. Mugadama මාසයකට සැරයක් ගමේ ක්‍රීඩා නංවන වැඩසටහනක් අපි කරනවා. ඒ වැඩසටහනේදී මට හම්බෙලා තියෙන දරුවෝ සමහරවිට ක්‍රිකට් ක්‍රීඩකයොත් මම නායකත්වයේ දරන කාලේ හම්බුණා නම් සමහරවිට ඒගොල්ලෝ වෙනම තලයක ඉන්න තිබුණා. මොකද ඉච්ඡර දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඉන්නවා. මම හිතන්නේ මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තියෙන දක්ෂකම අපි කොහොමද ගොඩගන්නේ කියන එක තමයි රජයක් හැටියටත් අමාත්‍යංශයක් හැටියටත් පැරණි ක්‍රීඩකයෙකු හැටියටත් අපිට තියෙන වගකීම. තිලන් කිව්වා මේ රටේ ක්‍රීඩා ප්‍රතිපත්තියක් නැහැ කියලා. මේ රටේ කිසිම ආයතනයක ප්‍රතිපත්තියක් නැහැ. කිසිම අමාත්‍යංශයක ප්‍රතිපත්තියක් නැහැ. මමත් අවුරුදු 5ක් අමාත්‍යංශයේ ඉඳලා තියෙනවා. මම 2001 පාර්ලිමේන්තුවට ඇවිල්ලා ක්‍රීඩා අමාත්‍යංශයේ පළවෙනි කතාවේදී මම කිව්වා ක්‍රීඩා අමාත්‍යතුමාට ජාතික ප්‍රතිපත්තියක් හදන්න කියලා. මොකද මම මේක ඉගෙන ගත්තේ ඉන්දියාවේ පකිස්තානයේ. ඒ රටවල ජාතික ප්‍රතිපත්තියක් තියෙනවා හැම ක්‍රීඩාවටම. ක්‍රීඩාවේ නායකයෝ වෙනස් වෙනකොට ප්‍රතිපත්ති වෙනස් වෙනවා. සභාපති වෙනස් වෙනකොට ප්‍රතිපත්ති වෙනස් වෙනවා. සමහරවිට ඇමතුමාලා වෙනස් වෙනකොටත් ප්‍රතිපත්ති වෙනස් වෙනවා. එතකොට මේ ක්‍රීඩකයෝ තමයි අන්තිමටම අසරණ වෙන්නේ. තේරුම් කමිටුව වෙනස් වෙනකොටත් ප්‍රතිපත්ති වෙනස් වෙනවා. මෙන්න මේ ක්‍රමය වෙනස් කරන්න තමයි ඕනෑම රටක මේ ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය. අපේ රටේ අධ්‍යාපනයේ ජාතික ප්‍රතිපත්තියක් නැහැ. මූල්‍යයේ ජාතික ප්‍රතිපත්තියක් නැහැ. ඉතින් අපිට ක්‍රීඩාවට ජාතික ප්‍රතිපත්තියක් එයිද කියන එක මගේ ජීවිත කාලේ එහෙම එකක් හැදෙයිද කියන එකට මට නම් ලොකු සැකයක් තියෙනවා. හැබැයි මම හැමදාම පාර්ලිමේන්තුවේදීත් අවශ්‍ය තැන්වලදීත් මේ ගැන කතා කරනවා හිටපු ක්‍රීඩකයෙක් හැටියට. මම ක්‍රීඩකයන්ට ක්‍රීඩිකාවන්ට දෙන්න පුළුවන් උපදේශයක් තියෙනවා. අද ක්‍රීඩාව වාණිජ්‍යමය තත්ත්වයට ගිහිලා තියෙනවා. සමහර ක්‍රීඩාවල් වාණිජ්‍යමය තත්ත්වයට යනවා. අපිට මුදල් අවශ්‍යයි.
කවදාවත් ක්‍රීඩාවක් කරන්න එපා මුදල් හම්බ කරන්න. ක්‍රීඩාවෙන් ලැබෙන මුදල් වලින් ජීවත් වෙන්න අපි ඉගෙන ගන්න ඕන. මේක මගේ තාත්තා මට දීපු උපදේශයක්. මොකද අපි මම ආසයි කියන්නේ මම පළවෙනි ටෙස්ට් තරගෙට මට ක්‍රීඩා කරන්න හම්බුනේ මට අවුරුදු 18යි පාසල් ක්‍රීඩකෙක්. අපිට මතකයි බන්දුල වරණපුර බන්දුල අයියා ජේෂ්ඨයෝ අපිට ඒ දවස්වල එක ටෙස්ට් තරගයේ එක දවසකට රුපියල් 250යි ගෙවුවේ. ඉතින් ඒක වැඩි කරගන්න ලොකෝ මේ අරගලයක් කරා. ඉතින් මට ඕව තේරෙන්නේ නැහැ. මම ඉස්කෝලේ යන ළමෙක්. ඉතින් අපිට කියලා තිබ්බේ ඒගොල්ලෝ අත උස්සනකොට අපිට අත උස්සන්න කියලා. මම පොඩි දැනුමක් කරා. ඒ වගේ ක්‍රීඩා ක්‍රමවේදයක් අපේ රටේ තිබුණා. අපි උඟ දෙනෙක් අපේ ක්‍රීඩාව වෙනස් වෙච්ච දේවල් කතා කරනවා. හැබැයි අපිට මුල මතක වෙලා තියෙනවා. අපිට ටෙස්ට් ක්‍රිකට් තත්ත්වය ලබා ගන්න ඉස්සෙල්ලා හිටපු ක්‍රීඩකයෝ මූලික අඩිතාරම අපිට දාර දුන්නා. ඊළඟට බන්දුල වර්ණපුරුල ජුලිප් මෙන්ඩිස්ලා අපිට ඒක තවත් දියුණු කරලා දුන්නා. ඊට පස්සේ තමයි මට පුළුවන් වුණේ අපේ කට්ටියත් එක්ක ඒකේ පළ නෙලා ගන්න. එතනින් එහාට ඒ පළ නෙලා ගැනීම කොච්චර ඉස්සරහට ගියාද කියන එක මට ප්‍රශ්නයක් තියෙනවා. මම එක ක්‍රීඩකයන් විතරක් දොස් කියන්නේ නැහැ. මම දකිනවා ක්‍රීඩකයන්ව පාලනය කරන්න හරි පරිපාලනයක් තිය යුතුයි කියලා. මොකද පරිපාලනය කියන එක පහුගිය කාලේ නැති වෙච්ච හින්දා හුඟක් පැතිවල අපි දැක්ක. මම කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාව විතරක් නෙමෙයි මම මේ කතා කරන්නේ. අනිකුත් ක්‍රීඩාවල් වලත් පරිපාලනය හුඟක් අනවශ්‍ය පැතිවලට ගිහින් තමයි අපේ ක්‍රීඩාවට අද යම් පහලට බැසීමක් වුණා නම් ඒක වෙලා තියෙන්නේ. ඒ වගේ මම සතුටු වෙන එක පැත්තකින් ක්‍රිකට් ක්‍රීඩාව යම් අසාර්ථක තත්ත්වයකට ඇවිල්ලා තිබුණත් අනිකුත් ක්‍රීඩාවන් මේ රටේ හැමෝටම නොපෙනී ඒ උසස් තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. ඒකින්ද වෙන්නේ නැති විශේෂයෙන්ම අපි දැක්කේ පහුගිය දවස්වල මේ රට විශාල ගෞරවයක් ක්‍රීඩිකාවන් ගෙන දෙනවා. ඒ වගේම තමයි අපි ඕනම දවසක ක්‍රීඩා කරනකොට ඒ රටට ක්‍රීඩා කරනකොට ඒ තැනට යනකොට ඒක මට වෙච්ච දෙයක්. මම අර බවුන්ඩරි ලයින් එකෙන් ඇතුළට යනකොට අපි 11 වෙනා යන්නේ එක අරමුණක් කරා. මම කැපී පෙනෙන්නවත් අනිත් 10 දෙනාගෙන් එකෙක් කැපී පෙනෙන්නවත් අපි ක්‍රීඩා කරේ නැහැ. අපිට පෞද්ගලික දක්ෂතාවයන් අපිට එතරම් අපි අගය කරපු නැති දෙයක්. කවුරුත් ක්‍රීඩකයෝ හැමෝම ආසයි 100 ව ගහන්න, තව සමහර අය ආසයි විකට් 5 7 8 ව ගන්න. නමුත් මට මම නායකත්වය දෙන්න පුළුවන් වුණේ කණ්ඩායමකට ලොකු උසලානේ දෙනන්. එතන එක ක්‍රීඩකයෙක්වත් හිටියේ නෑ මට 100ක් ගහන්න මට විකට් 5ක් ගන්න ඕනි කියලා. ඒ හැම දිනාටම තිබ්බේ කොහොමද අපි තරඟේ දිනන්නේ කියන්නේ. අපි සැලසුමක් කරා නම් ඒ සැලසුම එක්ක යන්න පුළුවන් ක්‍රීඩකයෝ ටිකක් හිටියමට. සමහරලාට අරවින්ද, රොෂාන්, හෂාන්, අසංග වගේ අය ඇරුණහම දැන් මුරලිදරනොත් ඒ දවස්වල තරුණම ක්‍රීඩකේ ඊට වඩා හොඳ ක්‍රීඩකයෝ හිටියා. ඔය ලෝකුසලාන තරඟාවලියේ සමහරලාට අපිට වෙන ඊට වඩා හොඳ කණ්ඩායමක් තෝරන් තිබුණා. නමුත් මම දුලිප් මෙන්ඩිස් එක්ක අපි සාකච්ඡා කරේ අපි යන අරමුණ සඳහා යන්න පුළුවන් කණ්ඩායම මට ලබලා දෙන්න කියලා. ඒකයි මට ලෝක කුසලානයකට නායකත්වය දෙන්න පුළුවන් වුණේ ජයග්‍රහණය කරන්න. ඒ වගේම තමයි සමහර වෙලාවල් තියෙනවා අපි මානසිකව හුඟක් වැටෙන වෙලාව. අපි හිතන හැම දෙයක්ම හරියට වෙන්නේ නැහැ. හැබැයි එහෙම වුණා කියලා අපි අඩියක් පස්සට ගන්නවා නම් කවදාවත් ක්‍රීඩාව ඉස්සරහට යන්න බෑ. මගේ ජීවිතේ එක දෙයක් තියෙන දෙයක් මම කවදාවත් දෙවෙනිය වෙන්න කැමති නැති කෙනෙක්. ජය පරාජය මම විඳ ගන්න දාන්නෝ. හැබැයි තමන් හැම වෙලේම ධනාත්මක පැත්තෙන් ක්‍රීඩා කරනවා නම් අපිට මීට වඩා ගොඩක් දේවල් අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් මම දීර්ඝව කතා කරන්නේ නැහැ. මම තිලාන්තිකව මම ටිකක් ඉක්මනට යවන්න කියලා තවත් උත්සව කරන්න තියෙන හින්දා ඉතින් මම නැවතවරක් විශේෂයෙන්ම සා ක්‍රීඩාංගනේ සා ක්‍රීඩා තරඟාවලියේ දස්කම් දැක්වපු ඒ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සුභ පතන ගමන්, ඒ වගේම අනිකුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සුභ පතන ගමන්. අද
ත්‍යාග ලබන ත්‍යාග නොලබන සියලුම ක්‍රීඩකයන්ට මේ රටට ගෞරවයක් ගෙනීම සඳහා ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පයෙන් අවසන් කරනවා.